දැන් ධීවර ප්‍රශ්නය ඇත්තට ඇයි වැදගත් වෙන්නේ කියන කාරණාවේදී අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි මේක උතුරේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින මුහුදු සීමාවේ සිදුවෙන ප්‍රශ්නයක්. එතකොට මේ ඉන්දියානු ධීවරයන්ගේ ආක්‍රමණය කොහොමද උතුරට බලපාන්නේ කියන අදහස අපි මතක තියාගෙන මේක කතා කළ යුතු දෙයක්. ඒක දකුණේ මුහුදු සීමාවලට එච්චරම වැදගත් නොවුණත් යුද්ධයෙන් පස්සේ උතුරු නැගෙනහිර සංවර්ධනයේදී මේක අතිශය වැදගත්කම පෙන්වන තමයි මේ ස්ලයිඩ් එක තියෙන්නේ. ඇත්තටම උතුරු පළාතේ ධීවර නැත්නම් four coastal districts නැත්නම් මුහුදු දිස්ත්‍රික්ක හතරක් තියෙනවා. ඒවයි ජීවත් වෙන ධීවර ප්‍රජාව නැත්නම් පවුල් සංඛ්‍යාව මේකෙන් පෙන්වනවා. ඔක්කොම එකතුව 28639ක් මේක උත්පහත් වෙනවා උච්චාවදනයට ලක්ව 30,000ක පමණ පවුල් සංඛ්‍යාවක් මේකෙන් යැපෙනවා කියලා අපිට කියන්න පුළුවන්. 2010 වෙනකොට යාපන දිස්ත්‍රික්කයේ පමණක් මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටන් 20,739ක් වෙනවා මන්නාරමේ 10,079ක්. 2011 දත්ත කීපයක් මම මේ පෙන්වලා තියෙනවා. යාපන දිස්ත්‍රික්කයේ 17,579ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ සංඛ්‍යා ලේඛන තාම එකතු කරලා නැහැ. එතකොට කිනොච්චි දිස්ත්‍රික්කයේ 7,840ක් තියෙනවා. එතකොට මේ ඔක්කොම මෙට්‍රික් ටන්ස් වලින්. මන්නාරම් දිස්ත්‍රික්කයේ 3,220ක්. මේ තියෙන්නේ සෝරි මේක ෆැමිලිස් සංඛ්‍යාව, ඒ කියන්නේ පවුල් සංඛ්‍යාව කොහොමද මේ දිස්ත්‍රික්ක වල බෙදලා ගිහිල්ලා තියෙන්නේ කියලා කියනවා. ජාතික මත්ස්‍ය නිෂ්පාදනයට කොහොමද උතුරු පළාතේ දායකත්වය කියන එක මෙතනින් ඔයගලන්ට පැහැදිලි කරගන්න පුළුවන්. උතුරේ 1983 වෙනදී සමස්ත ජාතික නිෂ්පාදනයෙන් 41%ක් උතුරු පළාතේ දායකත්වයෙන් තිබුණා. නමුත් අද වෙනකොට 112%යි, 2010දී 110%යි. 2%කින් වැඩිවීමක් තියෙනවා. ඒක වඩා හොඳට මෙන්න මේකෙන් පැහැදිලි කරගන්න පුළුවන්. අගෝස්තු මාසයේ වෙනකොට මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ වෙනකොට 12%ක ෂෙයාර එකක් තියෙනවා සමස්ත රටේ නිෂ්පාදනයේ. පහුගිය වසර කීපයක නැත්තම් 1983 යුද්ධය ටෝටල් වෝ එකක් හැටියට ආරම්භ වීමත් සමගම පූර්ණ යුද්ධයක් හැටියට ආරම්භ වෙලා 2010 යුද්ධය අවසන් වෙනකම්ම උතුරේ සහ අතර යාපනයේ සහ මන්නාරම් දිස්ත්‍රික්ක දෙකේ මාස නිෂ්පාදනය වල උච්චාවචනයන් මේකෙන් බලා ගන්න පුළුවන්. ඇත්තටම මම මේ ටික පෙන්නුවේ මේ ප්‍රශ්නය ගැන තියෙන සංවාදය තුළ යම් යම් නිරීක්ෂණයන් ඔයගලන්ට අවබෝධ කරගන්න පහසු වෙන්න. මේක කොච්චර දුරට උතුරට වැදගත්ද කියන කාරණේ ඉස්මතු කරන්න. මොකද ප්‍රධාන ජීවනෝපායන්ගෙන් එකක් තමයි ධීවර නැත්නම් මාස නිෂ්පාදනය කියන එක සහ මූදු ධීවර කර්මාන්තය කියන එක. හොඳයි, දැන් ඇත්තටම මගේ ප්‍රශ්නය ගනුදෙනු කරන්නේ ට්‍රෝලින්ග් නෙට්ස් එක. ට්‍රෝලින්ග් නෙට්ස් කියලා කියන්නේ මේ ඉන්දියානු ධීවර විශාල පිරිසක් අපේ මුහුදු සීමාවට එනවා. ඒ එන හැම ධීවරයකම මේ ප්‍රශ්නයට සම්බන්ධයි කියලා කියන්න බෑ. විශේෂයෙන් ට්‍රෝලින්ග් නෙට්ස් පාවිච්චි කරන ධීවරය තමයි මේකට සම්බන්ධ. එතකොට ට්‍රෝලින්ග් නෙට් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන ඔයගලන්ට මෙතනින් අදහසක් ගන්න පුළුවන්. මේ නෙට් එකෙන් අර කහපාටට නැත්නම් ඔරෙන්ජ් කලර් එකෙන් පෙන්වන එකෙන් යම්කිසි බරක් තියෙනවා නෙට් එක මුහුදු පතුලට දාලා. මුදු පතුලේ තියෙන සියලුම දේවල් කොරල්ස් හැරෙන්න, අනිත් සියලුම දේවල් මේකෙන් ඇදලා නෙට් එකට දාගන්න මේ එකතු කරගන්න එක තමයි කරන්නේ. ඒකට මාළු වලට අමතරව මුදේ මිල නොකර මිල කර නොහැකි. විශේෂයෙන් මුදු පතුල සිය වාසස්ථානය කරගෙන තියෙන සමහර ජීවීන්, එතන දුර්ලභ ගණයේ ජීවීන් මේකේ කියන්නේ බයිකැච් එක ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිනවා මේකේ ට්‍රෝලින්ග් net එක නිසා. ඒකේ harm එක කොච්චරද කියලා කිව්වොත් මේ ට්‍රෝලින්ග් net එකෙන් වෙන harm එක නැත්තම් හානිය මෙන්න මේ මම මේ ගත්තේ මේ කියමන ඔයගලන්ට එක තේරුම් ගන්න. ඒක හරියට නිකන් සිංහරාජ වනාන්තරේ මැදින් බුල්ඩෝසර් එකක් දාලා හයිවේ එකක් හරි මොන හරි එකක් කරනවා වගේ වැඩක්. ඒ කියන්නේ මොකද හොඳට මේකෙන් පැහැදිලි කරගන්න ඕන දෙයක් තියෙනවා. උතුරේ මන්නාරම් බොක්ක සහ කෝක් සමුද්‍ර සන්ධිය කියන්නේ එක මහලු නැත මාළු සංචිතයන් දෙකක්, මත්ස්‍ය සංචිතයන් දෙකක්. ඔක ෆිෂින් those are two fishing banks. ඉතින් මාළු මෙතන සංචිත රැස් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට ප්‍රජනනය නැත්තම් වර්ගයාබෝ කිරීමට නැත්තම් රිප්‍රොඩක්ෂන් එකට අවශ්‍ය එන්වයරන්මන්ටල් කන්ඩිෂන් එක මේ ඒරියා එකේ තියෙන නිසා.
ඉතින් ට්‍රෝලිංග්ස් වලින් කරන්නේ ඇත්තටම මේ සම්පූර්ණ මේ මැරයින් ඩයිවර්සිටි එක නැත්තම් මැරයින් ඒ පරිසර නැත්තම් මේ මුහුදු මේ සම්පූර්ණ ස්වභාවික පරිසරය විනාශ කරන එක. එතකොට මාළුන්ට නැවත එතන තමුන්ගේ වර්ගයාභෝග කිරීමේ කටයුතු වලට එන්න බෑ. සෝ ඒක දීර්ඝ කාලීන වශයෙන් උතුරේ මාස නිෂ්පාදනය නැත්තම් availability of resources කියන එකට බලපානවා. අර 30,000 ජීවිතත් ඒකත් එක්ක ගනුදෙනු වෙනවා. මෙන්න මෙහෙමයි ඉන්දියානු දිවුරේ එන්නේ. ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක් තියෙනවා තමිල්නාඩුවේ. නාගපට්ටිනම්, පුදුකෝට්ටේ, රාමනාදපුරම්, රාමේශ්වරම් කියන මේ ප්‍රදේශ හතරෙන් ලංකාවේ මුහුදු සීමාවට මේගොල්ලෝ පැමිණෙනවා. සාමාන්‍යයෙන් දිනකට ට්‍රෝලර්ස් 2000ක් අපේ මුහුදු සීමාවට ඇතුළු වෙනවා. ඉස්සර මේක 500ක ඉඳලා ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා 2000ක් විතර දැනට එනවා. ඒ ට්‍රෝලර්ස් 2000ේ ඩිපෙන්ඩන්ට්ස්ලා නැත්නම් යැපෙනම් ගාන බැලුවොත් ෆිෂර්මන්ස්ලා නැත්නම් දීවරින් 10,000ක් විතර සේවය කරනවා එක ට්‍රෝලර් බෝට්ටුවකට දෙදෙනෙකුට වැඩි ප්‍රමාණයකින්. එතකොට ඒගොල්ලන්ගේ ෆැමිලිස් ඔක්කොම ඇරගෙන 75,000ක පමණ පිරිසක් මේ ඉන්දියානු දීවරයන්ගේ පැත්තෙන් යැපෙනවා මේගොල්ලන්ගේ මේ ආක්‍රමණය හේතුවකට. සතියේ දැනට දවස් 3ක් අපේ මුහුදු සීමාවට එනවා. දවස් 3ක් මුහුදු සීමාවට එන්නේ ඇත්තටම අපි ඒගොල්ල අතර තියෙන එකඟතාවයක් ඉඳන් නෙමෙයි. ඉන්දියාවේ මුහුදු දිවර කර්මාන්තේ නිරත වෙන සුළු පරිමාණ දිවරයන්ගේ ආරක්ෂාව සඳහා ඒගොල්ල දින වෙන් කරගෙන ඉන්නේ යනු දවස් 3ක් අපේ මුහුදු සීමාවට එනවා. දැන් මේගොල්ල මුහුදු වල්ලන්නේ පොක් මුහුදු තීරයේ කිලෝමීටර් 210ක් වැනි ප්‍රදේශයකට. එතකොට මේකේ ඩෙන්සිටි එක මේකේ ඝනත්වය ඉතාම ඉහළයි මුහුදු සම්පත් එක්ක බලද්දී. මේක හින්දා ලංකාවේ සමස්ත ජාතික ආදායමෙන් වසරකට අවම මිනිමම් ඩිරෙක්ට් ලොස් එක රුපිස් 5 බිලියන්. ඉමේජස් ටිකක් තියෙනවා. මේක රජයෙන් විසින් ප්‍රිපෙයා කරපු ඉමේජස් ටිකක්. කොහොමද මේගොල්ලන්ගේ ඉන්වෙෂන් එක සිද්ධ වෙන්නේ කියන ගැන ටග්ගල මම පෙන්නන්නේ. ඒක ගැන වැඩි විස්තර කරන්න මේ බලන්න. මේක ඇත්තටම හවස දෙක වෙද්දි 14 hours මි අද දවල් දෙකට පටන් ගත්තොත් ඒගොල්ලන්ගේ ලොකේෂන් එක බෝට්ටු වල 4 වෙද්දි, හවස 6 වෙද්දි, රෑ 8 වෙද්දි, රෑ 10 වෙද්දි, sorry, පාන්දර 1 වෙද්දි ඔක්කොම අපේ මුහුදු සීමාවයි, right? පාන්දර 4 වෙද්දි ආය යනවා, 6 වෙද්දි ඒගොල්ලන්ගේ සීමාවට ගිහිල්ලා ඉවරයි. මේක තමයි පැටර්න් එක. ඔකේ, මම ගැටුම් ගැන සිම්ප්ලි ඇනලිසිස් එකක් දෙන්නම්. හේතුව සහ ගැටුම් මොකද්ද මේකේ තියෙන ප්‍රතිඵල? දැන් පළවෙනිම දේ තමයි ට්‍රෝලර්ස් පාවිච්චි කිරීම පැහැදිලි හේතුවක්. මොකද මේක තහනම් කරපු ක්‍රමවේදයක්. දෙවෙනි එක ස්ට්‍රක්චරල් ඉනිකුවිටිස් කියන ගොඩක් දේවල් තියෙනවා, ව්‍යුහාත්මක වෙනස්කම්. පළවෙනි දේ තමයි ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ඉන්දියාන් දිවුර තමුන්ගේ මුහුදු සීමාවේ මේවා පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ සම්පත් ඇත්තටම දැන් අඩු වෙලා තියෙනවා. ඒගොල්ලන්ට ට්‍රෝලින් දාලා නෙලන්න ආයෙ අමුතු දෙයක් නැහැ. තිසරු විරුද්ධ නිසා ඇත්තටම සම්පත් ආරක්ෂා වෙලා තිබුණ අපේ මුහුදු සීමාවේ. ඉතින් දැන් ඒගොල්ලන්ගේ මේ ඕවර් කැපිටලයිස් ට්‍රෝලර් බෝට් ෆිෂින් එක අපේ සීමාවට එක්ස්පෝට් කරලා තියෙනවා. අපිට අපනයනය කරලා තියෙනවා. ඒක තමයි ස්ට්‍රක්චරල් ඉනිකුවිටිස් එක. රිසෝස් සම්පත් නැති හින්දා අපේ මුහුදු සීමාවට එනවා. ඒකේ තියෙන සම්පත් වල වටිනාකම රිස්ක් එකට වඩා වැඩි හින්දා. Right? Over harvesting Indian resources. සමහර මාෆියා ගෑනුත් මේක ඉන්නවා. මගේ රිසර්ච් එක තාම ඔන්ලයින් ඉඳලා මට තාම ඒක කන්ෆර්ම් කරගන්න බෑ. Right? Confirm වෙච්ච ගමන් paper එකේ එයි. Over capitalization of troll boards. Right. So Indian troll invasion. මම මේක සරලවම invasion එකක් හැටියට දාන්නේ වෙන හේතුවක් නෙමෙයි. මේකේ ලැන්ග්වේජ් එක යූස් කරන එකේ ගොඩක් පොලිටික්ස් තියෙනවා. ඒකින්ද තමයි මේක ඩිරෙක්ට් ඒක ඉන්වේෂන් එකක් නම් ඒක ආක්‍රමණයක් නම් ඒක ආක්‍රමණයක් කියලා හඳුන්වන්න එකේ වරදක් නැත කියන අර්ථයෙන්. හරි. Right. Consequences ප්‍රතිඵල දිහා බැලුවම arrest අත්අඩංගුවට ගැනීම ඔයගොල්ලෝ දන්නවා ප්‍රධාන දෙයක්. Protest උතුරේ දීගල සංවිධාන සහ දකුණේ සමහර සංවිධාන එකතු වෙලා protest කරලා තියෙනවා. උතුරු මුහුදේ දැනටමත් සම්පත් හීන වීමකට පටන් අරන් තියෙනවා. ගොඩක් අය දීවරයන්ගේ රස්සාවක් නැති වෙන හේතුව මොකද? මේක නෝ ට්‍රෝලින් nets වලින් දාලා මේ අදිනකොට අපේ සමහර සුළු පරිමාණ දීවරයන්ගේ nets කැපිලා යනවා. එක net එකක් කැපුණොත් දැලක් කැපුණොත් රුපියල් 50,000 ඉඳලා තමයි loss එක පටන් ගන්නේ. Right? එතකොට මේගොල්ලෝ මුහුදු වෙන දවසේ අපේ කරුණු මුහුදු යන්නේ නැහැ. ආදායම නැතත් 50,000 ආය අතින් කයට එන්න ඕන නැති හින්දා limit threat එක
මේකේ වර්ස්ට්ම සිටුේෂන් එක අපි ළඟදී අත්දැක්කා. ඉන්දියානු දිවුරන් 136ක් අපේ දිවුරන් විසින් මුහුදට කියලා බලෙන් අත්තර කරොත්තා. හමුදාව සහ පොලිසිය කෝස්ටල් ගාඩ් එක නිකන් ඉන්නකොට ඊට පස්සේ දවස් දෙකකින් ඉන්දියාව මැදියා තිබෙන ඒගොල්ලෝ රිලීස් කරා කෝට් ඕඩර් එකක් අත්දැක තියෙනවා රයිට්. ඒක තමයි වර්ස්ට්ම සිටුේෂන් එක. ඒකෙන්ද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හිතනවා මේක something that between states they are mutual relations right. ඔකේ කන්ෆ්ලික්ට් මැපින් එක දිහා බැලුවම මේකේ එක එක පාටිස් කොහොමද ඒගොල්ලන්ගේ රිලේෂන්ස් තියාගන්නේ කියන එක කියන්න. ඉරාක් හැඳලා එක ක්‍රොස් කරලා තියෙන්නේ no relation කිසිම සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් නැහැ කියලා කියන්නේ මේ ප්‍රශ්නෙට අදාළව මේගොල්ලන්ගේ කන්සල්ටේටිව් ප්‍රොසෙස් එක ගැන right. ඒ කියන්නේ මේ ප්‍රශ්න ගැන පරිචායකයන් විසින් කොච්චර දුරට සාකච්ඡා මාර්ගයක් කොමාරුවක් යනවද කියන එක පදනම් කරගෙන so ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉතා හොඳ සම්බන්ධතාවයක් තියෙනවා මේ ප්‍රශ්න ගැන. හැබැයි මේ ප්‍රශ්න ගැන විවෘතව කතා කරන්නේ නැහැ. නමුත් යම් සම්බන්ධතාවයක් තියෙනවා. මේගොල්ලෝ මේක ගැන දැනටමත් ක්‍රියාත්මක වෙන පටන් ගන්නවා. උතුරේ සහ උතුරේ දිවරයන් සහ ඒ කියන්නේ ලංකාවේ දිවරයන් සහ දකුණු ඉන්දියාවේ දිවරයන් අතර සම්බන්ධතාවයක් තිබුණා. නමුත් 2010 මේ දෙපිරිස අතර ඉටු කරගත්ත ඇග්‍රීමන්ට් එක දකුණු ඉන්දියා දිවරයන් කඩ කරා. කෙරුවට පස්සේ උතුරේ දිවරයන්ට ඒගොල්ලෝ ගැන ට්‍රස්ට් එකක් නැහැ. දැන් ෆ්‍රස්ට්‍රේෂන් එකක් තියෙනවා. සම්බන්ධතාව තවත් ටෙන්ෂන් ඉරයකට යනවා. සිවිල් සොසයිටිස් දිහා බැලුවම සෝ අපිට ලංකාවේ සිවිල් සොසයිටි එක හොඳ එන්ගේජ්මන්ට් එකක් දෙනවා. මොකද ඒගොල්ලෝ තමයි මේ ෆිෂර් ටු ෆිෂර් ඩයලොග් එක ෆැසිලිටේට් කරන්නේ. එතකොට සවුත් ඉන්දියන් සිවිල් සොසයිටිස් උත් තියෙනවා ෆිෂරිස් වලට රිලේට් වෙච්ච. ඒගොල්ලොත් අපි සිවිල් සොසයිටිස් එක්ක සාමාන්‍ය හදට ගනුදෙනු කරනවා. සා මේ සිවිල් සොසයිටි දෙකටම එකම ෆීචර් එක ගවර්න්මන්ට්ස් එක්ක ලින්ක්ස් හදාගන්න තමයි අමාරු. මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් එක්ක රජය ප්‍රතික්ෂේප කරනවා නැත්නම් වෙන මොන හරි ක්‍රමයක් හින්දා. සා ෆිෂර්මන් ටු ෆිෂර්මන් ඒ වගේම හොඳ සම්බන්ධයක් නැහැ. වගේම දැන් සිටුේෂන් එක දීවරයන් සහ රජයන් අතර මේ ප්‍රශ්නය ගැන සම්බන්ධතාවයක් නැහැ. එතකොට අපේ දීවරයන්ට බෑ අපේ රජයත් එක්ක කියලා දෙන්නේ මේ ප්‍රශ්නේ කතා කරන්න. ඉන්දියානු දීවරයන්ට බෑ ඉන්දියානු මධ්‍යම රජයත් එක්ක කතා කරන්න. මේක තමයි ඕවර්වියු එක කන්ෆ්ලික්ට් මැපින්. රයිට් රෙස්පොන්ස් ටු ද කන්ෆ්ලික්ට්. දැනට මේක සොලූෂන් මේක සෝල්ව් කරන්න රෙස්පොන්ස් කීඩක් ඉදපත් කරලා තියෙනවා. පළවෙනි එක තමයි ඉන්දස්ට්‍රියන් ජොයින්ට් වර්කින් ගෲප් ඔන් ෆිෂරිස්. රයිට්? වෙලාව ටිකක් යනවා නමුත් ඒක කියන්න ඕනේ නැහැ. හරිද? ඉස්ලාම 2005 2006 2011 සහ 2012 ජනවාරි 13 14 මේ ළඟදිත් හම් වුණා. මේ එක කොළඹදී මීට් වුණේ මේ කමිටි එක. ඕකේ මේ මේක ෆිෂරිස් ජොයින්ට් වර්කින් ගෲප් එකක් වුණා නේද? අතනම මේ ෆිෂරිස් ජොයින්ට් වර්කින් ගෲප් එක කතා කරන්නේ මේ ඉන්දියානු කෝල ඉන්විෂන් එකයි එන්වයරන්මන්ටල් ඩිග්‍රේඩේෂන් එකයි නෙමෙයි. ඒගොල්ලෝ කතා කරන්නේ ඉන්දු ලංකා මුහුද සීමාවේ අත්අඩංගුවටපත් වෙන නැත්නම් ඉන්දියානු දිවයිනට සිදුවන හිහර ගැන. ඒක හොඳට මාතෘකාවක්. මොකද මාධ්‍ය වලින් සමහර විට කියනවා මේක ෆිෂරිස් ඉෂුව එකක් ගැන කියලා. නමුත් ඇත්තටම ඒගොල්ලන්ගේ මැන්ඩේට් එකයි ඒගොල්ලන්ගේ මේ ටාස්ක් එකයි බලවම that is not something related to fisheries but actually it relates to the harassment of Indian fishers who went into our borders right. එතකොට ඕකේ ඒකේ පොඩි කැලක් අම්මනලා තියෙනවා. ඕකේ sustainable fishing ගැනත් අපි කතා කරනවා කියලා. that is how ඒක තමයි ඒගොල්ලන්ගේ මැන්ඩේට් එක ඒගොල්ලෝ ඕගනයිස් කරලා තියෙන විදිහ. so discourse මේ පැත්තෙන් හරි වැදගත්. fourth meeting එකේ ආපු මේක කොච්චර least concern ද කියලා කිව්වොත් ආම වශයෙන් ආදරයෙන් කරනවා කියලා කිව්වොත් මම අන්ඩර්ලයින් කරලා තියෙනවා. මේගොල්ලෝ accept කරනවා fisheries ලගේ livelihood issue එක ජීවත් වෙන ප්‍රශ්නය කියලා කියන්නේ. ඒකේ සමාජ ආර්ථික පැත්තක් තියෙනවා කියන්නේ. right? එතකොට දෙපැත්තම discourage කරනවා උනන්දු කරවන්නේ නැහැ. මේ හානිදායක ක්‍රමවේද විශ්ලේෂණය පාවිච්චි කරන්න. ඒක හොඳ මං කියන්න. ඊට පස්සේ continue dialogue based process between fishermen communities to two countries. එතකොට දීවරයන්ට දීවරයන්ට dialogue කරන්න දෙන හැබැයි දීවරයන්ට රජයත් එක්ක මේක කතා කරන්න බෑ. right? හැබැයි දීවරයන්ට තියෙන dialogue එක it's already failed. right? මොකද agreement එකත් මං ගාව තියෙනවා. agreement එක breach වෙලා ඉවර වෙලා අපේ උතුරේ දීවරයෝ යාපනයේ ඉන්න deputy consulate Indian representative ට පෙත්සමකුත් පාර දුන්නා. ඊට පස්සේ දැන් plan කරලා තියෙන මේ මෑතකදී convenient date එක ලංකාවෙන් කට්ටියක් ආ ඉන්දියාවට එක්කන් යන දීවරයෝ fishers right. okay දැන් ඉන්දියාවේ responses ටිකක් තියෙනවා. ඒක joint response එක. මේක තියෙන්නේ ඉන්දියන් පැත්තෙන් අපිට ආරම්භ තියෙන ඒගොල්ලන්ගේ මේවා. ඒගොල්ලෝ introduce කරා ඒගොල්ලන්ගේ long term development plan එකක් තියෙනවා. ඒක introduce කරා trawler buyback system එකක්. කියන්නේ trawler board to ආයේ රජය විසින් මිලදී අරගෙන ඒගොල්ලන්ව replace කරනවා වෙන environment friendly fishing
මෝඩ් එකට. ඒකට වෙන් කරලා තියෙන මුදල US ඩොලර් 15 මිලියන්. මේකෙන් ගන්න පුළුවන් ඩොලර් 10,000ක් විතරයි. තමිල්නාඩුවේ විතරක් ඩොලර් 3,000ක් තියෙනවා. මේ සමස්තරාඩේම හරි. එතකොට ඒගොල්ලන්ගේ කමිට්මන්ට් එක මේකෙන් පේනවා. දෙවෙනි එක නෝ ෆිෂින් ජූන් සෝන් එකක් ගැන දැනට ඒ කියන්නේ මාළු ඇල්ලීමේ තහනම් කලාපයක් ගැන දැනට ඒගොල්ලෝ කතා වෙනවා. ඇතරම මේක ඒක නිකන් හින් ඇජෙන්ඩා එකක් වගේ. දැනට රහසිගතව තමිල්නාඩු රජයටත් මේ හොරෙන් කරන වැඩක් වගේ. හැබැයි නමුත් ඒක එළියට ආවා කෝස්ටල් ගාඩ් එක විසින් මේක මේ නියෝගයක් නිකුත් කරන්න කියලා තමිල්නාඩු උසාවියක ෆයිල් කරා බෙත්සමක්. නියෝගය තාම නිකුත්ුන්නේ නැහැ. නිකුත් වෙන්න කලින් ජයලලිතා ජයරාම් ප්‍රයිම් මිනිස්ටර්ට ලියලා වැඩේ වෙනස් වුණා. ඕකේ. ෆිෂර් ටු ෆිෂර් ඩයලොග් එක ඇයි මේක අසාර්ථක කියන එක හරි? 20/22 අතර අගෝස්තු මාසේ 2010 අපේ ෆිෂර්මන්ලා කට්ටියක් එහෙට ගියා. ගිහලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ කවුන්ටර්පාර්ට්ස්ලත් එක්ක සාකච්ඡා කරා මේ ප්‍රශ්නේ විසඳන්න කොහොමද කියලා. හොඳයි ඒගොල්ලෝ එකඟ වුණා ට්‍රෝලර්ස් අපි නවත්තනවා. හැබැයි ඒකට අවුරුද්දක් කල් දෙන්න. එතකොට ෆේසින් අවුට් පීරියඩ් එකක් ඉන්ට්‍රොඩියුස් කරා. ෆේසින් අවුට් පීරියඩ් එක කියන්නේ මේගොල්ලන් ට්‍රෝලර් නවත්ත ගන්න සංක්‍රාන්තික පීරියඩ් එකක් යුගයක්. ඒක අවුරුද්දක කාලය ඇතුළත මේගොල්ලන්ට පුළුවන් අවුරුද්දේම දවස් 70ක් සතියකට දවස් 2 ගානේ ඇවිල්ලා ලංකාවේ මුහුදේ මාළු අල්ලන්න ට්‍රෝලර් මේ පැට්‍රෝලින් නැතුව පැට්‍රෝලින් කියන්නේ යුගල ට්‍රෝල්. එතකොට එක බෝට්ුවක් නෙමෙයි බෝට් දෙකක් දාලා දැල මැදින් දාලා සෑහෙන ගොඩක් අදින්න පුළුවන්. පැට්‍රෝලින් කියන්නේ ඒවා නැවතුවා. සමේක මොනිටර් කරන්ද ඔක්කොම ස්ටේක් හෝල්ඩර්ස්ලා සියලු පරිචාරකයන් ඇතුළුව ජොයින්ට් වර්කින් මොනිටර් ගෲප් එකක් අපොයින්ට් කරන්න ඕන කියලා මේගොල්ලෝ එකඟ වුණා. නමුත් මේක ක්‍රියාත්මක වුණේ නැහැ. මොකද සිම්ප්ලි ඉන්දියානු රජය සහ ලංකා රජය මේක ප්‍රතික්ෂේප කරා. මේක එන්ඩෝස් කරන්නේ නැතුව. සහ ඒගොල්ලෝ account මේ agreement එක breach කරා South Indian Sir. Right. එතකොට දැන් phasing out period එක agreement එක තියෙන කොන්දේසි කීපයක් they allowed to fishing දවස් 70ක් ඒගොල්ලන්ට fishing කරන්න දුන්නා. no patrolling, යුගල ට්‍රෝලින් පාවිච්චි කරන්න බෑ. හවස 4 ඉඳලා උදේ පාන්දර 4 වෙනකන් විතරයි අපි මුහුදේ මාළු අල්ලන්න පුළුවන්. මුහුද සීමාවෙන් නාවික සැතපුම් 3ක් ඇතුළට විතරයි එන්න පුළුවන්. මේ තියෙන දින ටික ජනවාරි මාසේ දින 4ක්, මැයි මාසේ නෑ, සැප්තැම්බර් මාසේ නෑ. ඒ වගේ දින 70ක් ඒගොල්ලන්ට දීලා තිබ්බා. නමුත් මේ අග්‍රීමන්ට් එක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. මොකද ඒගොල්ලෝ පොරොන්දු වෙච්ච විදිහට ඒවා ක්‍රියාත්මක නෑ. මේකත් හරි වැදගත්. මේ අග්‍රීමන්ට් එක බිඳ වැටෙන හේතුව රයිට්. ඔන්න දැන් සොලියුෂන්ස් වල තියෙන මැපින් එකක් මේ තියෙනවා පොඩි අදහසක් ගන්න. ඔකේ ජොයින්ට් වර්කින් ගෲප් එකක් තියෙනවා. ඒක ඉන්දියන් ගවර්න්මන්ට් එකයි ලංකාවේ ගවර්න්මන්ට් එකයි ඩීල් කරන්නේ. ඒක ෆිෂර්මන්ස් ලාගේ පාර්ට් එකක් නෑ. and south indian civil society එකයි ශ්‍රී ලංකන් සිවිල් සොසයිටි එකයි එකතු වෙලා ෆිෂර් ටු ෆිෂර් ඇග්‍රීමන්ට් එකක් ගැවුවා. ඒකත් දැන් වැඩ කරන්නේ. ඒකට තමයි ෆිෂර්මන්ට්ල පාර්ට් එක හිටියේ. දැන් ඒක ක්ලියර්ලි අපිට පැහැදිලිව හඳුනගන්න පුළුවන් ෆීචර්ස් කීපයක් තියෙනවා. එකක් තමයි මේ levels of එම නැත්තම් මේ විවිධ මට්ටම් වල ක්‍රියාත්මක කරන විසඳුම් යෝජනා අතරේ තියෙන මේ සම්බන්ධතාවයක් නැතිකම. right. ඉතින් දැන් තව කට්ටියක් යෝජනා කරනවා. එහෙනම් සම්බන්ධතාවයක් නැහැ නම් අපි මේක සම්බන්ධ කරලා interactive joint working platform එකක් හදමු කියලා යෝජනාවක් තියෙන. නමුත් මේක තාම realize වෙන්නේ නැහැ. හරිද? හැබැයි මම කියන්නේ interactive joint working group එකක් වැඩක් නැහැ. හරිද? okay. දැන් මේකේ සයිලන්ස් එක හරි වැදගත්. discourse එක ගැන කතා කරද්දී මේ issue එක තාම දකුණට වැදගත් issue එකක් නෙමෙයි. සා දකුණේ අවධානය අඩුවෙන්න යොමු වෙන issue එකක්. දකුණේ විතරක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා දරුස්මාන් report එක එන්න ඕන වෙන තියෙද්දී හරි එන කාලේ හරි අපේ external affairs minister ඉන්දියාවට ගියා. අපිත් එක්ක දින ලොකු ප්‍රශ්න ටිකක් කතා කරගන්න. ඒ ගිහිල්ලා ඇති වෙච්ච මේ joint statement එකේ මෙච්චරයි මේ ප්‍රශ්න ගැන තියෙන්නේ. මේ ප්‍රශ්නේ හෝ මිට අදාළ දේවල් ගැන use of force could not be justified under any circumstances. මේක හරිම වැදගත් වගන්තියක්. මේක තියෙන්නේ අත්අඩංගුවට පතන දිවිරංගන කරන දෙයක් ගැන. right. ඊට පස්සේ violence against fishermen දෙපැත්තම කරන්න බෑ. එතකොට ඒගොල්ලෝ අපි මුහුදට ආවට අපිට මුකුත් කරන්න බෑ. right. observations මගේ conclusions නෑ. observation තියෙනවා, challenges තියෙනවා, possibilities. right. so this discourse එක හරි වැදගත්. මොකද මේක ප්ලේස් වෙලා තියෙන්නේ මොන වගේ පොලිටිකල් ඩිස්කෝස් එකක් ඇතුළේද කියන එක ගැන වැදගත්ම දේ ඔබ්සර්ව් කරපු මයිනොරිටි පොලිටිෂියන්ස්ලා මේ ඉෂුව එක ගැන පොඩ්ඩක් සයිලන්ට්. සමහරවිට හොඳටම සයිලන්ට්. මම දන්නේ ඇයි කියලා. එක්කෝ ඉන්දියාව තරහ කරගන්න බැරිද දන්නෙත් නැහැ. විශේෂයෙන් තමිල්නාඩු සයිලන්ට්. මොකද ඒගොල්ලෝ ඇකියුස්. ඒගොල්ලෝ තාම වැරදි කරලා තියෙන. ඒගොල්ලන්ට මේ ගැන කෑ ගහන්න බෑ. ඩොමිනන්ස් ඔෆ් බෝඩර් ක්‍රොසින් ඇන් ඇරෙස්ට් ඉෂු. මේ ඉන්දෝ ශ්‍රී ලංකන් ෆිෂර්මන් ඉෂුව ගැන කතා කරද්දී එම්ෆසිස් එක වැඩිපුරම තියෙන්නේ
අපේ හමුදාව නැත්තම් ශ්‍රී ලංකා රජයේ මොන හරි යාන්ත්‍රණයක් විසින් කරන කෙනෙහිලිකම් සම්බන්ධයෙන් විසක් මේකේ තියෙන ඉකොනොමික් ඇස්පෙක්ට් එක මේගොල්ලෝ ඇවිල්ලා කරන මේ ලිවිහුඩ් ඉෂු එක මේ සස්ටේනබිලිටි එක ගැන කිසිම සාකච්ඡාවක් පොදු මාධ්‍ය නැත්නම් පබ්ලික් මීඩියා වලට එනවා අඩුයි. And මතක තියාගන්න මේකත් හරි වැදගත් ඉම්ප්ලිකේෂන් එකක්. ට්‍රෙඩිෂනල් මීඩියා වලට වඩා ඉන්ටර්නෙට් එකට යන්න ඉන්ටර්නෙට් එකට ගැන මේක ගැන ඕන තරම් රිසෝර්සස් තියෙනවා. ඉතින් ට්‍රෙඩිෂනල් මීඩියා එකේ පොලිටිකල් එතකොට වෙන වෙන ඇප්ලිකේෂන්ස් ගැන ඔයාලට අදහසක් මකින් ගන්න පුළුවන් both south and north. No public comments by Sri Lankan government. ශ්‍රී ලංකා රජය අඩුපාඩු දීවර ඇමතිවරයාවත් මේ ෆිෂින් ඉෂුව ගැන දන්නේ නැති කාන්ට ඉන්නවා. අපි දන්නවා. හරි? හැබැයි ඉන්දියානු රාජ්‍යය ඉන්දියානු මධ්‍යම රාජ්‍ය not the state government but central government parliament එකේ ඒගොල්ලෝ mention කරලා තියෙනවා දෙතුන් පාර්ලිමේන්තු වැඩි අපේ දීවර ශ්‍රී ලංකා සීමාව ආක්‍රමණය කරනවා කියලා. Okay, responses මේකට ඇතිවෙච්ච solutions දිහා බැලුවම slow motion of top level intervention. එතකොට joint working group එක එනවා යනවා දැන් තව මාස කීපකින් තව එකක් තියෙනවා. කිසිම result එකක් නැහැ. එතකොට knowledge between state and fishermen එකත් immediacy of the issue is ignored. මතක තියාගන්න මේ මුහුදු සීමාව කියන්නේ බොහොම පොඩි මුහුදු සීමාවක්. But resin resources මේක harvest කරන speed එක හින්දා මේ resources ඉක්මනටම deterioration එකට යනවා. ගියාට පස්සේ අපේ 30,000කට අපිට අලුතෙන් රස්සා දෙන්න හොයන්න වෙයි. ඊට පස්සේ අපිටත් කියන්න වෙයි multi day boards දීලා මේගොල්ලන්ග deep sea එකට යන්න. හැබැයි මතක තියාගන්න උතුරු පළාතේ තියෙන එක මේක multi board multi day board එකක් ඉදලා. ඉතින් පරිතාමත් only one multi day boards they have that's also belongs to Jaffna Fisheries Federation. Right? තව එක වැදගත් දෙයක් තියෙනවා north south solidarity of fishermen in Sri Lanka. මතක තියාගන්න මේ උතුරේ දීවර ප්‍රශ්නය ගැන උතුරේ civil society එක විතරක් නෙමෙයි මම නම් සඳහන් කරත් කමල නැක්සෝ එක දක්ුනේ විශාල වශයෙන් මේගොල්ලන් උදව් කරනවා. ඉතින් පොඩි civil society solidarity group තියෙනවා. Right, possibilities and challenges ඒක පොඩ්ඩක්. Right. So you can see ඔබලන්ට බලන්න පුළුවන් මේකේ state එකේ interest එකයි citizens ලාගේ interest එක අතර clash එකක් තියෙනවා. Citizens ලා කියන්නේ මුළු territorial boundary එකම අයත් citizens ලා ඒකේ කොටසක නෙමෙයි. හරිද? ඒක continuously ignore කරනවා විවිධ පරිචායකයන් විසින් මේ ප්‍රශ්නේ evolve වෙලා ඉන්න. අතරම වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හිතන් ඉන්නවා මේ ප්‍රශ්නේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ තියෙන මේ හොඳ රිලේෂන්ෂිප් එකට මේක නිකන් ඉරිටන්ස් එකක් වගේ. කොහොමද මේක අයින් කරලා දාන්නේ? කො සයිලන්ස් හැර මේක තියන් ඉන්න ඕන අනිත් වැඩ කරන්නේ. එතකොට ප්‍රශ්නයක් එනවා මිනිසුන්ගේ ප්‍රශ්නයක් ෆොරින් පොලිසි එකෙන් හරි එක්ස්ටර්නල් බිහේවියර් එකකින් නැත්නම් රජයේ බාහිර හැසිරීමකින් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ නැෂනල් ඉන්ට්‍රස්ට් එක නැත්නම් ජාතික අභිලාෂය කියන එක මිනිසුන්ගේ අභිලාෂයද නැත්නම් කොටසකගේ අභිලාෂයද කියන ප්‍රශ්නේ ඉස්මතු වෙනවා. මම එක ඩිස්කෂන් එකේදී අපි කතා කරමු ඕනනම්. ඕකේ බලමු මොනවද එතකොට මං හිතන දේ කියලා. ඕකේ. So මේක ඇත්තටම වැදගත්. රටේ political decision making process එක විතරක් නෙමෙයි external behavior එකට democratization process එක ඕන වෙනවා කියන එක අපිට හරි වැදගත්. Sorry articulation of national interest. ඇත්තටම මේ දෙක ආපහු සම්බන්ධ වෙනවා. National reconciliation process එකට මොකද ඔයගලන්ගේ citizens ලාගේ හඬ political consultative process එකට absorb නොවනකම් නැත්නම් දේශපාලන සහමන්ත්‍රණ ක්‍රියාවලියකට ඇතුළත් නොවනකම් විදේශ ප්‍රතිපත්ති නැත්නම් ජාතික අභිලාෂය තුලින් අපිට නියෝජනය කරන්න බෑ කියන අදහසකුත් තියෙනවා. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි.